අපේ යාළුවෝ හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා හූමෑන්ගේ තවත් රිවියු එකට. වීඩියෝ එකට යන්න කලින් ඔයා අපිත් එක්ක එකතු වෙලා නැත්නම් subscribe කරලා bell එකත් click කරන්න අපේ latest product review ඔයාලා බලන්න පුළුවන්. ලංකාවේ mobile phone market එකට වඩා international mobile market එකේ price එක ඊටමත් අඩුයි. නමුත් අද මම ඔයාලා වෙනුවෙන් අරගෙන ඉන්නේ රුපියල් 20000ට අඩුවෙන් ලංකාවේදී මිල දී ගන්න පුළුවන් smartphone පහක් ගැන. අද මම පස්වෙනි ස්ථානට තෝරගත්තේ Huawei Y5P කියන ෆෝන් එක. ඔයාලා හැමෝම දන්නවා Huawei කියලා කියන්නේ ඉතාමත් හොඳ quality phones නිෂ්පාදනය කරන සමාගමක්. Y5P ෆෝන් එකේ specification ටික බැලුවොත් මේක 2GB RAM එකක් තමයි තියෙන්නේ. ඒ වගේම 32GB storage එකක් තියෙනවා. බැටරිය ගැන කතා කරනවා නම් 3020ක mAh බැටරිය එකක් බලා ගන්න පුළුවන්. ඩිස්ප්ලේ එක ගැන කතා කරනවා නම් HD Plus ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. Android 10 version එක තමයි මේක වැඩ කරන්නේ. ඩිස්ප්ලේ එක නම් මේ තරම් හොඳයි කියලා කියන්න බෑ. මොකද 2018 ආපු ඩිස්ප්ලේ එකක් තමයි මේක තියෙන්නේ. Full bezel-less ඩිස්ප්ලේ එකක් නෙමෙයි. 8MP rear camera හේකුත් 5MP front camera හේකුත් මේකවට බලා ගන්න පුළුවන්. හැබැයි camera quality එක නම් ඉතාමත් හොඳයි කියලා කියන්න බෑ. නමුත් සාමාන්‍ය quality එකක් තියෙනවා. අද හතරවෙනි ස්ථානට රැඳෙන්නේ Oppo A1K කියන ෆෝන් එක. මීඩියාටෙක් හීලියෝ P20 කියන ඔටෝකෝ ප්‍රොස් එකෙන් තමයි මේක බලගැන්විලා තියෙන්නේ. ඉතාමත් හොඳ ඩිසයින් එකක් තියෙන ෆෝන් එකක්, කෝල්ටි ලුක් එකක් මේ ෆෝන් එකට තියෙනවා. 2GB RAM එකක් වගේම 32GB storage එකක් මේක අපිට බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ බිල්ඩ් එක සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් වලින් තමයි කරලා තියෙන්නේ. කැමරා සෙටප් එක ගැන කතා කරනවා නම් 8 megapixel rear camera එකකුත් 5 megapixel front camera එකකුත් මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම Oppo ලටම වෙන් වුණ AI beauty mode එක මේක තියෙනවා. ඩිස්ප්ලේ ගැන කතා කරනවා නම් HD Plus ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. Gorilla Glass 3 වලින් මේක ආවරණය කරලා තියෙනවා. ඉතින් මේ වගේ price point එකක් තියෙන ෆෝන් එක Gorilla Glass එකක් තියෙනවා කියලා කියන්නේ හොඳ feature එකක්. බැටරිය ගැන කතා කරනවා නම් mAh 4000ක බැටරිය එකක් තමයි අපිට මේක බලා ගන්න හම්බ වෙන්නේ. මේ ෆෝන් එකත් ඔයාලට රුපියල් 20000ට අඩුවෙන් මිල දී ගන්න පුළුවන්. අද තුන්වෙනි ස්ථානයේ අපේ Samsung A01 කියන ෆෝන් එක. මේකත් අපේ මේ අද කතා කරන price point එකේ තියෙන ෆෝන් එකක්. 2GB RAM එකක් වගේම 16GB storage එකක් තමයි මේක අපිට බලා ගන්න හම්බ වෙන්නේ. mAh 3020ක බැටරිය එකක් මේ ෆෝන් එකට තියෙනවා. A01 ෆෝන් එකට face unlock කිරීමේ හැකියාව තියෙනවා. මේ ෆෝන් එකේ බිල්ඩ් එක ගැන බලනවා නම් සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් බිල්ඩ් එකක් තමයි තියෙන්නේ. 5.7 inches HD Plus display එකක් බලා ගන්න හම්බ වෙනවා. මේක අඩුපාඩුවක් විදිහට තියෙන storage එක 16GB තියෙන එක තමයි. නමුත් අනිත් ෆෝන් වලට වඩා ඉතාමත් හොඳ කැමරා සෙටප් එකක් තියෙනවා. මේකේ dual camera setup එකක් තමයි බලා ගන්න හම්බ වෙන්නේ. 13 megapixel plus 2 megapixel camera එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම front camera එකට 5 megapixel camera එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයා කැමරාව ගැන බලන කෙනෙක් නම් රුපියල් 20000ට අඩුවෙන් මේ ෆෝන් එක ඔයාට මිල දී ගන්න පුළුවන්. අද දෙවෙනි ස්ථානයේ Samsung Galaxy M1 කියන ෆෝන් එක. මේක ඩිස්ප්ලේ එක බැලුවොත් 5.7 inches ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඒ වගේම අපට Snapdragon processor එකක් මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම 3GB RAM එකකුත් ඒ වගේම 32GB storage එකකුත් මේකට තියෙනවා. කැමරා setup එක බැලුවොත් 13MP plus 2MP dual setup එකක් තමයි තියෙන්නේ. 5 megapixel front camera එකක් මේකේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම face unlock mode එකක් මේකේ තියෙනවා. කැමරා quality එක ඉතාමත් හොඳයි. මේ ෆෝන් එක game play කරන අයට ඉතාමත් හොඳ එකක්. හැබැයි හොඳ game experience එකක් නම් ලබා ගන්න බෑ. සාමාන්‍ය එකක් වාට ලබා ගන්න පුළුවන්. අද පළවෙනි ස්ථාන රැඳෙන්නේ Redmi A9 කියන ෆෝන් එක. ඉතින් Redmi A9 කියලා කියන්නේ ඉතාමත් හොඳ මේ price point එකට ගන්න පුළුවන් වටිනා ෆෝන් එකක්. 2GB RAM එකත් ඒ වගේම 32GB storage එකක් මේකට තියෙනවා. MIUI 12 එකෙන් තමයි මේ ෆෝන් එක රන් වෙන්නේ. ඒ වගේම Android 10 version එක මේක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම HD Plus display එකක් තමයි මේ ෆෝන් එකටත් තියෙන්නේ. 6.5 inches display එකක් තියෙනවා. මේ ෆෝන් එකේ ප්ලස් පොයින්ට් එකක් විදිහට දකින්න පුළුවන් වෙන්නේ mAh 5000ක බැටරිය එකක් තියෙනවා. ඉතින් අනෙක් කතා කරපු ෆෝන් වලට වඩා ඉතාමත් හොඳ බැටරිය එකක් තියෙන නිසා ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. කැමරා සෙටප් එක ගැන කතා කරනවා නම් 13 megapixel rear camera එකකුත් 5 megapixel front camera එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක ඉතාමත් හොඳ ෆෝන් එකක්. රුපියල් 20000ට අඩුවෙන් මිල දී ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරේ හොඳම ෆෝන් පහක් රුපියල් 20000ට අඩුවෙන් මිල දී ගන්න පුළුවන්.
ඉතින් මේ ෆෝන් පහේ සුළුසුළු වෙනස්කම් තිබ්බට සාමාන්‍ය ඔප්ෂන් තමයි සියල්ලම තියෙන්නේ. ඉතින් ඔයාලා කැමති බ්‍රෑන්ඩ් එකකින් මේ ෆෝන්ස් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් තව කෙනෙකුට බාන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි වාපිට එක එකතුලා නැත්නම් අපිත් එක්ක subscribe කරලා එකතු වෙන්න පුළුවන් මේ වගේ latest product reviews බලන්න. ඒ වගේම තමයි ඔයාගේ අදහස් අනිවාර්යෙන් පහලින් comment කරන්න. Thank you හැමෝටම මේ වීඩියෝ එක බැලුවට.